ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාක් කාලයක සිට පැවතෙන සදහම් මිතුදම ශක්තිමත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලයේත් ශ්‍රී ලංකා පොලිසියේත් පූර්ණ අනුග්‍රහය යටතේ මහමෙවුනාව භාවනා අසපු සංචිතය මගින් සංවිධානය කරන තායි වන්දනා පාදයාත්‍රා අසිරිමත් පුණ්‍යචාරිකාව අද දිනේ ගමන් ආරම්භ කළේ පොළොන්නරුව පැරකුම් උයන මහමෙවුනාව භාවනා අසපු පරිශ්‍රයේ සිටයි. උදෑසන කාලයේ විවේක සුවයෙන් වැඩ සිටි පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා පිණ්ඩපාත දානයක් සිදු කෙරුණු අතර දහවල් කාලයේ පොළොන්නරුව ඓතිහාසික නගරයේ සොළොස්මස්ථාන වන්දනා කිරීම සඳහා වැඩම කරනු ලැබුවා. පාකමනින් ගල් විහාරයේ දක්වා වැඩම කළ පින්වත් ස්වාමින් වහන්සේලාට ගමන් පහසුව සලසා දීම සඳහා ප්‍රදේශවාසී පින්වතුන් මාර්ගයට කෙසෙල් කොළ අතුරා තිබෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා. මහමෙවුනාව භවනා අසපුවෙන් ආරම්භ වුණු මේ පින්වන්ත ස්වාමින් වහන්සේලාගේ ගමන පහසු කරන්නට ගම්වාසී ප්‍රදේශවාසී ජනතාව එකතු වෙලා උන්වහන්සේලාට වැඩම කරන්නට පාවඩයක් සකස් කරලා ඒ පාවඩේ සුවිශේෂයි කෙහෙල් පත්‍ර යොදාගෙන තමයි මේ පාවඩේ සූදානම් කරලා තියෙන්නේ. මොකද මේ වෙද්දි හිරුරශ්මිය ගොඩක් වැඩි, කාපට් පාරේ ගමන් කරන එක අපහසුයි. ඉතින් මේ පින්වන්ත ස්වාමින් වහන්සේලාගේ ගමන පහසු කරන්නට තමයි කෙහෙල් පත්‍ර යොදාගෙනමින් ඒ පින්වන්ත පිරිස උන්වහන්සේලාගේ පහසුව සරසන්න කටයුතු කරන්නේ. අනතුරුව පොළොන්නරුව කිරිවෙහෙර වෙත වැඩම කළ පින්වත් ස්වාමින් වහන්සේලා සෑය වන්දනා කොට භාවනානුයෝගීව වැඩ සිටියා. අද සවස් කාලයේ වන විට පාදයාත්‍රාව රන්කොත් වෙහෙර සෑ රජාණන් වහන්සේ වෙත වැඩම කළ අතර එහිදී පහන් 100ක් දල්වා සෑ වන්දනාවක්ද පවත්වනු ලැබුවා. මේ අයුරින් අද දවස පුරාම පොළොන්නරුවේ ඓතිහාසික සිද්ධස්ථාන වන්දනා කළ තායි වන්දනා පාදයාත්‍රාව නැවතත් පොළොන්නරුව පැරකුම් උයන මහමෙවුනාව භාවනා අසපු පරිශ්‍රයට වැඩම කිරීමෙන් දවසේ ගමනාන්තය සනිටුහන් කරනු ලැබුවා. හෙට දිනේ පොළොන්නරුවෙන් නික්මෙන මේ උතුම් පාදයාත්‍රාව දියපෙදුම දක්වා ගමන් කිරීමට නියමිතයි.